ආයි බෝවන් සියලුම දෙනාට ඉතින් අද මේ ඔයාල එකතු වෙලා ඉන්නේ දහතුන්වන ශේණයේ බෞද්ධ ශිෂ්ඨාචාර පාඩම් මාලාවේ තවත් වීඩියෝවකටයි ඉතින් මම් මේ වීඩියෝෙන් අද ඔයාලට කියල දෙන්නේ මංගල සූත්‍රය පිළිබඳවයි මංගල සූත්‍රය අයත්වන්නේ සූත්‍රපිටකේ කුද්දක නිකායටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි එහි ගාථ දාසයකින් මංගල කරනු තිස්සාටකින් යුක්තයි ඉතින් භාරතිය සමාජයේ පිරිස් මෙ මංගල කරනු සම්බන්ධව විවිධ මතවාද ව්‍ය අප්තෝ කර එවැනි මතවාදවල ප්‍රමුක මතවාද තුන මෙසේ සඳහන් කරන්න පුළුවන් එක திட்டමங்களல දෙ சுத்தමங்களல துண முத்தමங்களல தி්ட்டමங்கல කියන්නේ දකින ලදதேය මංங்கලලෙස සැலக்கීම දෙක சுතමங்கல කියන්නේ අසනලදදය මங்கලෙස සැலකීම துண முத்தමங்கල කියන්නේ ඉස්පර්ෂ කරන ලදதேය මங்கලලෙස සැலக்கීම. දැංකිව්වා මගල சූත්‍රය අයත්වන්නේ සූත්‍රපිටකයේ කුද්දක නිකායටයි කියල කියල කිව්වා මංගල සූත්‍රය ගාතා දාසයකින් සහ මංගල කරනු තිස්සටකින් යුක්ත බවත් කිව්වා ඉතින් මේ භාරතිය සමාජයේ විසූ පිරිස් මංගල සූත්‍රය සම්බන්ධ විවිධ මතවාද ව්‍යාප්ත කරා ඉතින් එවැනි ව්‍යාප්ත කරපු මතවාද ප්‍රමුඛ මතවාද තුනක් තියනවා ඒ මතවාද තුන තමයි දිප්ට මංගල හෙවත් දකින ලදදය මංගල ලෙස සැකීම සුත හෙවත් අසන ලදදය මංගල ලෙස සැලකීම. මුත්තමංගල හෙවත් ඉස්පර්ෂ කරන ලදදය මංගල ලෙස සැලකීම කියන මතවාදතුන. මිනිසුන් අතර මෙන්ම දෙවිවරු අතරද මේ පිළිබඳව සාකච්ඡාවීමහි ප්‍රතිඵලයක් ලෙසින් එක්තරා දෙවිකෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ, වැඩවාසය කරන සමයේදී ඒ පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විසින් එම දෙවිය හට මංගල කරුණු තිස්සටක් දේශනා කර බව සඳහන් වෙනවා ඉතින් අපි දැං ස්යාබලමු මංගල කුණු තිස්සට මොනවාද ඒවාය පාලි පචනකුමක්ද සිංහල තේරුම කුමක්ද කියලා හරි පලවෙනි එක අසේවනාජ බාලානන් அසේவනාච බාලාන් அසේவනාච ඒවචන බාලාන් තන අසේවනාච බාලාන් தேේருුම තමයි බාලයන් ඇසුරු නොකිරීම අසේවනාච බාලාන් බාලයන් ඇසුරු නොකිරීම දෙවනියක පண்டிිතාணච சේவනා පண்டிිතාணanceේவනා පண்டிිතයන් ඇසුරු කිරීම පිතාච සේවනා පිතයන් ඇසුරු කිරීම තුන පූජාච පූජනීயானන් පූජාච පූජනීயானන් පදයුත්த்தන් පිද සිහවතේරම පදයුත්த்தන් පදීම හර පතිරූපදේශ වාසෝ පතිරූපදේශ වාසෝව සුදුසු පෙදෙසක විසීම සිංහල තේරුම තමයි පතිරූපදේශ වාසෝවා කියන එක සිංහල තේරුම තමයි සුදුසු පෙදසක විසීම එත ව පස්වැෙන මංගල කරන තමයි පුබ්ේච කතපු්ඥාතා පුබ්බේච කතපු්ඥතා ඒ තේරුම තමයි පෙරකලපින් ඇති බව පෙරකළපින් ඇති බව පුබ්ේච කතපුnyaතා පෙර කළපින් ඇති බව අ අත්ත සම්මා පනිදිච අත්ත සම්මා පනිදිච කියන්නේ හයවෙනි මංගල කරුණ අත්ත සම්මා පනිදිච සිත මනාසේ පිහිටුවා ගැනීම අත්ත සම්මා පනිදිච කියන්නේ සිත මනාසේ පිහිටුවා ගැනීම බාහු සච්චංච බාහු සච්චංච, බාහු සච්චංච කියන්නේ බාහු සච්චංච බාහු සච්චංච කියන්නේ බොහෝ ඇසූපිරු තැන් ඇති බව බොහෝ ඇසූපිරු තැන් නැති බව තමයි තේරුම මොහකෙද බාහු සච්චංච කියන මංගලකරුණේ අටවැනි මංගල කරුණ සිප්පංච සිප්ංච සිිප්ංච ශිල්පයහි දක්ෂ බව ශිල්පයෙහි දක්ෂබව විනයෝච සුසික්කිිතෝ. අටවෙනි මංගලකරන තමයි සිප්පංච ශිල්පයෙහි දක්ෂ බව නමවෙනි මංගලකරුණ තමයි, විනයෝච සුසික්කිතෝ විනයෝච සුසික්කිතෝ එක තේරුම තමයි තිදොර මනාව හික්මවීම තිදොර මනාව හික්මවීම. දහවෙනි මංගලකරුණට අපි එනවා සුභාසිතාච යාවාචා. සභාසිතාච යාා්චා සුාසිතාචමගලකරණි තේරුම තමයි යහපත් වචන කතා කිරීම යහපත් වචන කතාකිරීම හरे අපි මේ මංගල කරුණු දහයක් බැනටිගෙන ගත්තා මේ මංගල කරනු දහය ආයමත් මුලන්නම් බලும் අසේවනාච බාලාන්නන් පන්්ඩිතානංච සේවනා පූජාච පූජනයාණන් පතිරූප දේශ වාසෝග උක්බේච කතපු්ඥතා අත්තසම්මා පනිදිච්ච බාහු සච්චංච සිප්පංච විනයෝච සුසිික්කිිතෝ සුභාසිතාච යාවාච ඔන්න මංගල කරුණ දහයක් එතනින් කිව්වා සිංහලතේරුම බාලයන් ඇසුරුනො කිරීම ප්ඩිතයන් ඇසරු කිරීම පිදියයුත්තැන් පිදීම සුදුසු පෙදසක විසීම පෙරකළපින් ඇති බව සිත මනාසය පිහිටුවා ගැනීම බොහෝ ඇසූපිරුත් තැන් ඇති බව ශිල්පෙහි දක්ෂ බව තිදොර මනාව හික්මරීම යහපත් වචන කතා කිරීම අසේවනාච බාලානන් කියනය බාලයන් ඇසුරු නොකිරීම පණ්ඩිතානංච සේවනා කියන එක පන්දිිතානංance පන්ඩිතානන් ඒ කියන පණ්ඩිතානන් කියනකම සිංහල් තේරුම අපිට ගන්නැහි පණ්ඩිතා කියන එක තේරුම අපට ගන්නහි පන්ඩිතයන් පන්දිිතානංච සේවන පණ්ඩිතයන් ඇසුරු කිරීම කියලා අපිට ලේසිය තේර්ම හදාගන්න පුළුවන් පණ්ඩිතානංච සේවන පූජානන් පූජාච පූජනීයාන පූජාච පූජනීයානන් ඒ කියන පිදිය යුත්තන් පිදීමද පූජා කරනවා අන්න ඒ වගේ තේරුමකින් අපිට අදහ සහදාගන පුළුවන් තුමිනි එකගේ පූජාච පූජනයාණන් කියන එක පිදිය යුත්තන් පිදීම කියලා එතකොට පතිරූප පතිරූප දේශ වාසෝච්ච පතිරූප දේශ වාසෝච්ච සුදුසු පෙදෙසක විසීම සමහරක්කේවතියනෝ කටවශනට තේරුම හදගන් බැරියගෙන් ලි ාසායම තේරම හදාගන් බැරියේව යෙන පුළුවන් ඒවත්තියන තරයක් පුළුවන් තියෙන පතිරූප දේශ වාසෝච සුදුසු පෙදසක විසිීම පුේච කත पතා පුබ්ේච කතපුතා ඒ ගැන පෙරකළ පින් ඇති බව පෙර ගාත්ම කර ්‍යාත්මි කරපු පින් ඇති බව අත් සම්මා පනිදි්ච අත්ත සම්මා පනිදිච අත්තසම්මා පනිදිච්ච කියන්නේ එක ගැනේ මංගල හයවෙනි මංගලකරුණ අත්ත සම්මා පනිදිච කියන සිත සිත තමග සිත මනාසේ පිහිටුවා ගැනීම. සිත මනාසේ පිහිටුවා ගැනීම. බාහු සච්චංච බාහු සච්චංච බාහු සච්ච අංච කියනෙ බාහු සච්චංච කියන්නේ බොහෝ ඇසූ පිරු තැන් ඇති බාහු සච්චංච කියල හත්වවෙනි මංගල කරන බාහු සච්චංච, ේරුම තමයි බොහෝ ඇසු පිරු තැන් ඇති බබොහෝ ඇසූ පිර තැන් ඇති බच කියන ශල්පයහි දक्षබ සිපच කියන්නේ शිල්පයහි දक्षබව සිපංच කියල අටවෙනි මंगලකරුණය කියන්නේ ශිල්පයහි දක්क्षබව න විनෝच सुුසි किතෝ නමවෙනි මගලකරුණ විनෝජ සුසිिक किতෝ තේරුම තිදොර මනාව හික්මවීම නවැනි මංගල කරුණ තේරුම තිදොර මනාව හික්මවීම දහවෙනි මංගල කරුණන්නටත් අප එනවා සුභාසිතාච යාවා සුභාසිතාච යාවාච යහපත් වචන කතාකිරීම යහපත් වචන කතා කිරීම ඔන්න එකළොස්වෙෙන මංගල කරන්න மாතා උපට්ட்டානන් දොළොස්වනි පිතු උපට්ட்டානන් දහතුන පු දස් සන් පු ධරස් සන් ගහ හර අනා කම්මන්තා දාහතර අනාූම්මතා පහළව න එක மாතා උපட்டන මතාාව උපට්ටානන් අන්න එක තේරුම තියනොෝ ලිකිත භාෂාවම අපිට හොයා ගන්න පුළුවන් මතා උපට්ටානන් මව පෝෂණය කිරීන්ෝැ හොඳ කර්ම විදදියට මව පෝෂණය කිරීමන එතැන්ටෙන්නේ මවට වෛර කිරීමක් එහෙම නෙමෙයින මංගල කරනකට මව පෝෂණය කිරීම ඒවාගේම තමයි පිතු උපට්ටානන් කියල ගත්තාහම පියාපෝෂණය කිරීම අන්න්‍යතනින් අපිට දෙකක්ක තේරුම් ොයා ගන්න පුළුවවා මතාාව උපට්ටානන් මවපෝෂණය කිරීම පිතු උපට්ටානන් පියාපෝෂණය කිරීම එතකට දහතුන්වෙනි ඔන්නතැනින් මංගල කරනු දෙකක් හර දහතුන් පුත්ත ධාරස්ස සංගහෝ පුත්ත ධාරස්ස සංගහෝ අම්බුදරුවන්ට සංගහ කිරීමම් අබුදරුවන්ට සං්‍රහ කිරීම ඕන්න තුංවිෙන එක මේ පිළිවල්ටම පාඩංගර ගත්තොත් ඒ මාතව පට්ටා පිතූප පට්ටානන් පුත්ත ධරස්ස සංග ඕෝහෝ පුත්තධාරස්ස සංගහෝ කියලා මේ මවපෝෂණය කිරින් පියාපෝෂ්ණයකිරින් තුවැෙන එක්ක ඒ පිළිවල්ටම් තේර්ම ගත්තොත් අඹු දරුවන්ට සංග්‍රහ කිරීම කියලා අපිට හදාගන්න තේරුම ගන්න පුළුවන් ඒ විදදිඇත ඒ පිළිවැල්ට ගත්තොත් දැම්මං මේ කිය පු පිළිවැට ගත්තො පිවට මතක තියා ගනීම පහසුවත් තිබෙන පුත්ත ධාරස්ස සංග ඔහෝ කියන එකත් තේරුම අඹු දරුවන්ට සංගහ කිරීම දාහතර අනාකුලාචච අනාකූලා කම්මන්තා නිරවුල් කර්මාන්ත කිරීම නිරවුල් කර්මාන්ත කිරීම ඒගැන්නේ ආරවුල් ඇතිවෙන කර්මාන්ත නොකර නිරවුල් නිරවුල් කර්මාන්ත තියන අන්නේ ෝ කරන්න කියන එක තමයි දානංච පහළව දානංච දන්දීම දන්දීම ඕන මංගල කරුණු පහළවක් හරි ඩාසේවැනි මංගල කරුණ ධම්ම චර්ියාව දාාසේවැනි මංගල කරුණ දම්ම චරිියාව ඩාහත ඥාත ඥානන් දාහත ඥාත ඥානංච සංගහෝ ඥාත ඥාණංච සංගහෝ දහට අනවජ්්‍යානිි කම්මානිි අනවජ්්‍යානිි කම්මානිි දහනමය ආරති විරති පාපා ආරති විරති පාපා විස්ස මජ්්‍ය පානාච සං්ඥමෝ මජ්්‍ය පානාච සඥමෝ ඔන්න එතන මංගල කරනු පහත්තියනෝ දාසේන්ඩං විස්සට වෙනකා ස දසේවැනි මගල කරුණ ධම්ම චර්ාව ධම්ම චරිියාව ධර්මයහි හැසිරීම அන්න ධම්ම කියනකෙන් අපට තේර්ම ගන්න පුළුවන් ධම්ම චරිාව ධර්මයහි හැසිරීම அන්න ලේසියක ධම්ම චරියාාව ධර්මයහි හැසිරීම දම්ම චර්ාව චරියා හැසිරීමන දන්න ධම්ම ධර්මය ධම්ම ධර්මය සමාන්න ධම්ම චර්්‍යාව ධර්මයෙහි හැසිරීම ඕන දාහර්තනි මංගල කරන්න ඥාත ඥාණංච සංගහෝ මෙතන ඥාත ඥාණංච සංගහෝ කියල තියෙනනේ ඥාතඥාත කිය ගනපුළුවන ඥාතීන් කියල අන්න ඒ වගේ පොඩි උච්චාරණයක් ගන්න පුළුවන් පිල්වෙලට ගත්තොත් ඥාත ඥාණංච සංගහෝ ඥාතීන් එග ඥාතිී හෙව නෑයන්ට සංග්‍රහ කිරීම. ඥාතීන්ට සංග්‍රහ කිරීම ඒ පුළුවන් ඒ වගේ නෑන්ට සංග්‍රහ කිරීම කියලා දහත්වෙනි එක ඥාත ඥාණංච සංගහෝ කියලා නෑන්ට සංග්‍රහ කිරීම කියල ගන්නක් පුළුවන්. දහ අට අනවජ්්‍යානි කම්මානී අනවජ්්‍යානි කම්මානී කියන මංගල කරුණ දහටවෙනි මංගල කරන අනවජ්්‍යානිි කම්මානී, තේරුම නිවරැදි කර්මාන්ත ඇති බව, නිවරැදි කර්මාන්ත ඇති බව තෙරරාණේ. ආරති විරති පාපා දහනම්වෙනි මංගල කරුණ ආරති විරති පාපා පාපයෙන් වැලකීම ආරති විරති පාපා අන්න පාපා කියල අන්ති තුංගෙන වචනතිනොන් ආරති විරති පාපා ආරති විරති ප ආරති විරති පාපා කියලා මේ පාපා කියන තුන්වෙනි වචචනතියනාෙන එකෙන ඔන්න තේරුමේනෝ පාපයෙන් වැලකීම තමයි තේරුම දහනම් වෙනියකි ආරති විරති පාපානම්න කියන පාපෙන් වැළකීම පාපා කියනක ඔන්න තග තියාන්න පුළ න්න පාපෙන් වැළකීම පාපෙන් වැලකීම එහෙම ගන්න පුළුව මජ්‍යපානාච සඥමෝ මජජපානාාච සඥම ඔන්න මජ්‍ය සුරාමේරය මජ්්‍ය පමා දට්ටානා වේරමණ සික්ඛපදන් සමාධයාමි කියලා අන්න ඇතන මජ්‍යඇතන පොයින්ට එක මතකන මජ්්‍ය පානාාච සඥමෝ මේක තේරුම තමයි එකන විසිවන මංගල කරණ තේරුම තමයි මජජපානාාච සංඥමෝ කිය විසිවන මංගල කරණ ේරුම තමයි මත් පැණින් වෙන්වීම මජ්්‍ය පානාාච සඥමෝ මත් පැනින් වෙන්වීම අන්න ඒකත් ලේසි අපමාදෝච ඔන්න විසියක දං විසි පහට විසියක් වෙන මංගල කරණිඳම් විසි පස් වෙන මංග කරනට ඔන්න යනවා ඔන්න විසියක අපමාදෝච දම්මේ සු අපමාදෝචච දම්මේ සු විසි දෙක ගාරෝචච විතුන නිවාතෝ විසිතුන නිවාතෝ විසිතුන නිවාතෝ විසිහතර සතු විසිහතර සතු ස විසිහතර ස ස විසි පහ කතතා කතතා සිහ කතතාතයින් තා කතතා ඔන්න වික අපමාදෝච ධම්මේසු අපමාදෝච ධම්මේසු ධම්මේසු කියන කෑලගන්නක ධර්මය අපම එගන අප්‍රමාද වීම තේරුම තමයි ධර්මහි අප්‍රමාද වීම අපමාදෝච දම්මේ සු ධර්මයෙහි අප්‍රමාදවීම අප්මාදෝච ධම්මේ සු ධර්මෙහි අප්‍රමාදවීම් විසි දෙක ගාරෝච ගාරෝච ගාරවෝච කියන්නේ සුදුස්සාට ගරු කිරීම ගාරෝච ගාර කියනගේ පොඩි ගෞරුව කියන හැගිමක්කෙන ඕනේද ගෞෝ ගාරෝච සුතුස්සාට ගරු කිරීම අනේ වගේ හැගෙන්න්න පුළුවන් විසි දෙවැනි මංගල කරුණන තමයි ගාරෝච්ච සුදුස්සාට ගරු කිරීම. විසි තුන්ගෙන මංගල කරුණ නිවාතෝච්ච නිවාතෝච්ච යටහත් තේරුුණ යටහත් පැවතුම් ඇති බව නිවාතෝච්ච තේරුම යටහත් පැවතුම් ඇති බව නිමාතෝච මංගලකරන තේරුම යටටහත් පැවතුම් ඇති බව විසිහතර සන්ටුටටි සන්ටුට්ටි තේරුම ලදදයි සතුටවීම මේගත් ලේසි මංගල කරුණක් සන්ටු්ටිච ලදදයෙන් සතුටවීම විසි පහ කතුතා 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 කතා කළගුණ සැක කතතා මේක පරිභාෂික වචනවට එන සිංහල භාෂාව කතතා කළගුණ සැකීමෘත අන වගේ භාෂශෛලීෙන් එන කතතා කළගුණ සැලක කළගුණ දන්නා බව ේරම මයි කතයුතා විසි පස්සුවනි මංගල කරුණු කතංඥුතා තේරුම තමයි කළගුණ දන්නා බව කළගුණ දන්නා බව ඇගැන කළගුණ සැලකීම වගේ සමාන පද තම විසිහායඕන විසියහයඳම් හවත් පහක් ඉදිරියට යනවා මංගල කරනුවල කාලේන දම්ම සවනන් කාලේන දම්ම සවනන් විසිහ කන්తී සිහ කత ට सతතා स सතා सత සි සමනාance දසන සමනාance දසන සමනාance ද සමනා දස්සන සිනම් වන මंग කන සමනාచ දස්සන කාලේන දම්ම සාකච්ඡා කාලේන දම්ම සාකච්ඡා කාලේන දම්ම සාකච්ඡා අපි ඒ පහ බලමුකු අපි නැවැත්වවෙේ කතයතා කළගුණ දන්නා බව විසිහය කාලේන දම්ම සවන ඒකය සුදුසු කල ධර්ම සාකච්ඡා කිරීම කාලේන දම්ම සාකච්ඡා. කාලේන කිවම් සුදුසු කල ගන්න පුළුවනි කාලේන කාලේය හැඟවෙනෝනි කාලේන දම් ධර්මය සවන සාකච්ඡාව එක සාකච්ඡා කිරින් වගේ ගන්න පුළුවන් එතකොටන්න තේරුම හැදිලා. කාලේන ස කාලේන කාලයේ ගන්න පුළුවනි එතැන්ට සුදුසු ෑල්ල ඇත් කකරග කාලේන සුදුසු කාලේ ධර්ම සාකච්ඡා කිරීින්. කාලේන දම් සුදුස කාලයේ ධර්මය න සාකච්ඡා කිරීම් කාලේන දම්ම සවන සුදුසු කල ධර්ම සාකච්ඡා කිරීම් කාලේන දම්ම සවනන් විසිහය වන මංගල කරන කාලේන දම්ම සවනන් සුදුසු කල ධර්ම සාකච්ඡා කිරීම් සුදුසු කල ධර්මය සාකච්ඡා කිරීමම් විසිහත්වනි මංගල කරන කන්තීච්ච කන්තීච කන්තීච කියන ඉවසීම කන්තීචය කියන ඉවසීම විසි අට සෝවචස්සතා සසතා මංගල කරණි තේරුම කීකරුකම කීකරුකම විසිනේ සමනාளංච දස්සනන් සමනාளංance දස්සනන් සමනාණංance දස්සනන් තේරුම ශ්‍රමණයන් දැකීමම් ශ්‍රමණයන් දැකීම ශ්‍රමණ කියන තේරුමේෙනනි සම ශ්‍රමණ අ්‍ය අයි තේරුම කියෙනනි සමනා කියනගේ සමනාளංance දස්සන ශ්‍රදස්සනන් දස්සනන් කියනක පොඩි දැකීම කියල ෑලක් හැගිල තියෙනෝ නිේද සමනාණංච දස්තන ශ්‍රමණයන් දැක තිස්සනි මංගල කරනටෙනවා කාලේන දම්ම සාකච්ඡා අන්න කාලේෙන් අතනත්තාව කාලේන දම්ම සවනන් සුදුසු කල ධර්මය සාකච්ඡා කිරීම කියා කාලේන දම්ම සවනන් කාලේන දම්ම සාකච්ඡා මෙන්න සුදුසුකල් ධර්මය සාකච්ඡා කිීම කිය හාලේන දම්ම සාකච්ඡා සුදුසු කල ධර්ණ සාකච්ඡා කිරීම ආයෙත් වෙනවා තිස්වනි මංගල කරන විදියට තිස් එක තපෝජ තිස්සක තපෝජ තිස්සෙක්වැනි මංගලකරන තපෝජ තිස් දෙවැනි මංගලකරන බ්‍රහ්ම චර්යාව බ්‍රහ්ම චර්යාාව ස්තුන්වැෙනනි මංගල කරන අිය සச்சාන දස්සන අර්ග සச்சාන දස්සන අරිය සචාන දස්සන තිස්හතරවැනි මගල කරන, නි්බාන සච්ච කිරාච නිාන ස්චි කිරාච නි්ාන ස්චි කිරා නිාන නිබ්ාන ස රා නි්ාන ස්චි කිරා තිස්පස්සවැනි මංගල කරන උට්ටස්ස ලෝක දම්මේහි උ්ටස්ස ලෝක දම්මේහි උ්ටස්ස ලෝක දම්මේහි උට්ටස්ස ලෝක දම්මේෙහි හරි තිස් එෙක්ෙනනි මංගල කරන තපෝච තපෝච කියනෙ අන්න තපෝච්ච තපෝච කිවවා තපස කියන වචනේ ගැබ්වවෙලාතියෙනොනි තපෝචල තපෝච තපස තපෝච වල තේරුම තපස ඔන්න. තිස් දෙක බ්‍රහ්ම චර්යාාව බ්‍රහ්ම චර්්‍යාව අන්න වචන ගැබ්වෙල තියෙනවා බමසර රැක විසීම පැනි තේරුම් ගන්න පුළුවන් බ්‍රහක්මච්චරයා බඹසර රැකයි. බඹසර විසි කියෙල් තේරුම් ගන්න පුළුවන් තිස්තුංගනි මංගල කරන්න අරිය සච්චාන දස්සන අරිය සච්චාන දස්සනන් තේරුම තමයි තිස්තුංගනි මංගල කරන තේරුම චතුරාර්ය සත්්‍ය දැකීම චතුරාරය සත්්‍ය දැකීම. අරිය සචචාන් අද සච්චාන දස්සනන් කියන මංගල කරණි තේරුම චතුරාර් සත්‍යය දැකීම ඔන්න තිස්හතර නිබ්බාන සච්චි කිරාච නි්බාන සච්චි කිරයාාච නි්බාන සච්චි රයාාච මංගල කරණි තේරුම තමයි නිවන් අවබෝධ කර ගැනීම නිාන නිාන කියන වචනය ඔන්න ගැබ්වල තියවා නිවාන් කියල වච නිබ්බාන අන්න ඒ ෑල මතකතියා ගන නිවාන් නිවන් අපි මොකද කරගන්න ඕන. නිවන් අවබෝධ කරගන්න ඕන අන්න එක මතකත දගන්න නි්බාන සච්චි කිරියාජ නි්බාන සච්චි කිරාජ නිවන් අවබෝධ කරගැනීම නිර්්බාන සච්ච කිරයාාච නිවන් අවබෝධ කරගැනිය පුට්ටස්ස ලෝක දිස්පස්සවවෙයි මංගල කරුණ පුට්ටස්ස ලෝක දම්මේහි පුට්ටස්ස ලෝක දම්මේෙහි පුට්ටස්ස ලෝක දම්මේහි කියන්නේ පුට්ටස්ස ලෝක දම්මේහි ස් පස්සවැනි මංගල කරනේ තේරුම අටලෝ දහමේ කම්පානොවී අටලෝ දහමේ කම්පානෝයි ලාබ අලාබ යස අයස නින්දා ප්‍රශංසා සැපදුක මේ වැනි අටලෝ දහමේ කම්පානොවීම් තමයි මේ පුට්ට අස්ස ලෝකදම් මේහි මංගල සූත්‍රයෙන් කියන්න ඒ තිස් පස්වවැනිි මංගල කරන ඔන්න තිට ංගල කරණතුන අන්තිම මංගල කණුතුන ඔන්න ඉතින් මේ මංග කරණතුනට එන්න කලින් මේ වගේ කෙටි දැන්ුන්දීමක් කරන්න තියෙනු ब ගැන ගෙන ගන්න මංඉදිරියට කැමති නම් පහලින් කමති දාන්නගේ ूම वीडियो के දल තින नම් डक्प् එක ට කෙටි පණි විඩියක්ක වෙල ක්‍රවාසට ජෝයින්වෙන පුළුවන් ඒවාගේ තවත් මේ වගේ දන්න ඇතියාලුව ඇති ඒ අයටත් ශ්‍රයා කරලා මේ විඩ එක අක්කරල දෙන්න ශ්‍රයා කරලා ඒවගේම වීඩිය එක හොඳයි නම් ලයික් කරන්න ප්‍රශ්නය ඇත්තියනෝනං මොකක්හරි ප්‍රශ්නයයක් තියනෝනං කමෙන්් කරන්න ශ්‍රයා කරන්න ලයික් කරන්න හැම දේම කල්ලා අ අප කල්ලා චැනල් එකත් සබස්්‍රයි් කල්ලා දවදදෙන්. හරි ඔන්න තිස්හයවැනිින් මංගල කරුණ අසෝන් අසෝන් අසෝකන් කියන්නේෙ සෝක රහිතවීම ශෝක රහිතවීමම් අසෝකන් අසෝකන් කියෝ හිතන ශෝක ශෝක අයන්න පැත්තකරදන සෝන් සෝකන් කිය ශෝක අ අයකට අයන්දෙන්ම අශෝක එකගන ශෝකය නැත්තිවීමම් ඔන්න අසෝකාන් කියන්නේෙ ශෝකන් රහිතවීම ෝ ශෝක සහිතවී ශෝක රහිතවීම ශෝකයක් නෑ එ දු දුක නැතිවීම ශෝකයක්ක ගෙන් දුක්ක්නෙ අන්ඩ නො වැලපෙනවා අන්නේ වගේගන්න අසෝක තිස්හයවැනි මංගල කරන අසෝකන් තේරුම ශෝක රහිතවීම ශෝක රහිතවීම තිස්හත්වනි මංගල කරුණ විරජන් විරජන් විරජාන් විරජාන් තේරුම තමයි කෙලෙස් රහිතවීම විරජාන් තේරුම තමයි කෙලෙස් රහිතවීම තේරුම කෙලෙස් රහිතවීම තිස් අට කේම බිහර කේම බිය රහිතවීම බිය රහිතවීම තිස් අටවෙනි මංගලකරුණ තමයි අන්තිම මංගල කරුණ කේම බිය රහිතවීම ති මේ මංගල කරනු අනුගමනය කිරීමෙන් ලෞකික සහ ලෝකෝත්තර ප්‍රගතිය සඳහා හේතුවන බව බුදුන්වහන්සේ දේශනා කරලා තිබේහරිෙන මිනිදිරියට සිिංලෝවාදස උ්‍රය තවත් वीडियो එකින් अलोට करනවා එෙනම් चैन क्ाइब කරන්න वीडियोක ශයා කරන්න लाइ करන්න ්‍රශනයක් ති बहुत कमेंट करන්න ඕනमදට कंट තවත් वीडियो हम सुබ දवसा